සුභ සන්ධ්‍යාව. ගෙවෙන දවසේ උණුසුම පුවත්වබට කියන ITN ප්‍රවෘත්ති සමගින් ඔබ හමු වන මම නිමේෂ චමත් සංකල්ප. මම දිනෝෂි දීරසිංහ. ප්‍රථම නවදහනේ දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. සුජාත දරුවෝ මාර්තු 15. මාර්තු මාසයේ 15 වෙනිදා ඉඳලා අපි ආරම්භ කරනවා සුජාත දරුවෝ කියලා වැඩසටහන. ඩිජිටල් ආර්ථිකයකට ඩිජිටල් අධ්‍යාපනයක් ලංකාවට ඩිජිටල් ආර්ථිකයක් ලබා දෙන්න ඒක සඳහා අධ්‍යාපන ක්‍රමයක් ඇති කරන්න අපි දැන් ක්‍රියා කරගෙන යනවා සුවසරිය මධ්‍යමටත් වීසා කුන්දේසි කඩකල චීන ජාතිකින් 14 දිනකෝ ගාල්ලේදී අත්අඩංගුවට ගුවන් නියමුවා නිදහස් කරන්නයි ඉන්දියාවෙන් පාකිස්තානයට බලපෑම් නව පරපුර හා පාසල් දරුවන් මත් උදුරෙන් ගලවා ගැනීම සඳහා සුජාත දරුවෝ වැඩසටහන මාර්තු 15 වනදා සිට දීප ව්‍යාප්තව ක්‍රියාවට නැන්වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකා උත්තේජක මර්ධන නියෝජ්‍ය ආයතනයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වමින් සුගතදාස ක්‍රීඩාංගන පරිශ්‍රයේ ඉදිකර තිබෙන ශ්‍රී ලංකා උත්තේජක මර්ධන නියෝජ්‍ය ආයතනයේ නව ගොඩනැගිල්ල අද පෙරවරුවේ විවෘත කෙරුණේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් මහල් පහකින් යුත් මෙම ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 190ක් ජාත්‍යන්තර මට්ටමේ පිළිගත් තහනම් උත්තේජක පරීක්ෂණ සිදු කිරීමට අවශ්‍ය කලාප මෙම ගොඩනැගිල්ල තුළ ස්ථාපනය කර තිබෙනවා ගොඩනැගිල්ල විවෘත කෙරුණේ ජනාධිපතිතුමාටින් ඉන් අනතුරුව රැස්ව සිටි පිරිසැමතු ක්‍රීඩා මාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා ජනාධිපතිතුමාට සිය ස්තුතිය පළ කළා ජනාධිපතිතුමාට ස්තුතිවන්ත වෙන්න ඕනේ අද දවසේදී මම ජනාධිපතිතුමා කාලයක් බැනගත්ත හැබැයි දැන් අපි බොහොම හිතවත් ජනාධිපතිතුමා අපි දවසක කෙටි දැනුම් දීමකින් තමයි මේ දැන කිව්වේ මම කොහොමද මඩනම් කියන්නත් ලැජ්ජයි කොහොමද මේ කියන්නේ මොන දැනන් හිටියේ නෑ මම බොහොම නිහතමානීවත් දවසේදී එතුමා ගෙන යන සටනට තවත් ලොකු ශක්තියක් දෙන්නට ජනාධිපතිතුමාට ඊයේ තමයි මම හරියටම කිව්වේ එතුමා හැබැයි කාලය වෙන් කරගෙන මේකේ දින වටිනාකම තේරුම්ගෙන එහෙම ගැන සම්බන්ධයෙන් මම ගොඩාක්ම ස්තුතිවන්ත වෙනවා කෘතඥ වෙනවා එතුමාගේ නිහතමානීකම ගැන ඉතින් මම ආඩම්බර වෙනවා නීතිපති දෙපාර්තමේන්තුව ආසියාවේ පළවෙනි රට හැටියට ලංකාවේ නීතියක් ගේනවා මැච් එකක් විකුණුවොත් අවමේ අවුරුදු 5ක් සිරදඩුවමක් ඒ වගේම උපරිමය මිලියන 5ක් දක්වා දඩ ගහන්න පුළුවන් මැච් එකක් විකුණලා අවුරුද්දේ මේ අවසාන වශයෙන් ක්‍රීඩා මාත්‍යංශයේ සිළුම් නිලධාරීන් වෙනුවෙන් ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා ඔබතුමා ගෙනෙන සරලට ඒ වගේම මේ ක්‍රීඩාවට ඔබතුමා ඒකත් පිරිසිදු කරන්න අපිට උත්සාහය සාර්ථක කරන්න ලබා දෙන්න අනතුරුව සභාව ඇමතු ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ විෂමත් ද්‍රව්‍ය විශ්වවිද්‍යාල හා පාසල් දරුවන් අතරට ඉතා සූක්ෂම ලෙස ගෙන යාමේ ජාවාරමක් රට තුල ක්‍රියාත්මක වෙන බවයි. එය මැඩ පැවැත්වීම වෙනුවෙන් සිසුන් දරුවත් කිරීමේ පුළුල් වැඩසටහනක් ලෙස සුජාත දරුවෝ ක්‍රියාත්මක වෙන බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නා. මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අපි රජය ආරම්භ කළා තිබෙන වැඩසටහන පිළිබඳව අද රටේ සෑම කෙනෙකුගේම සහයෝගය සඳහා තිබෙනවා. ඒ නිසා අපිට අද ක්‍රීඩා ශාස්ත්‍රයේ වගේම මේ රටේ නව පරපුර බේරා ගැනීම සඳහා මේ බරපතල අභියෝගයට සෑම කෙනෙක්ම එක්ව කටයුතු කිරීමේ අවශ්‍යතාවය තේරුම් අරගෙන තිබෙනවා. අපි දැනට ක්‍රියාත්මක කරන ජාතික මත්ද්‍රව්‍ය වැඩසටහන මර්ධනය නිවාරණය සහ පාලනය අපි අලුත් මුහුණුවරක් ගන්නවා මාර්තු මාසයේ 15 වෙනිදා ඉඳලා අපි ආරම්භ කරනවා සුජාත දරුවෝ කියලා වැඩසටහන. මේ සුජාත දරුවෝ වැඩසටහන යුද නාවික ගුවන් ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ඒකාබද්ධ වූ අලුත් පරපුර පාසල් දරුවන් මිත්‍රශීලී ලෙස මේ මත්ද්‍රව්‍ය නිවාරණය මර්ධනය සහ පාලනය පිළිබඳව ඔවුන්ව දැනුවත් කිරීමේ පුළුල් ජාතික වැඩසටහනක්. ශ්‍රී ලංකාව මේ වන විට අධ්‍යාපන පෙරළියක ආරම්භක වකවානුවේ පවතින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඩිජිටල් ආර්ථිකයක් ඇති කිරීමට අවශ්‍ය ඩිජිටල් අධ්‍යාපන ක්‍රමයක්ද හඳුන්වා දෙන බවයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ. ගනිමුල්ල හේමමාලි මහාවිද්‍යාලයේ නව දෙමහල් ගොඩනැගිල්ල අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ සිසු අයිතියට පත් කෙරුණා. විද්‍යාලය වෙත පැමිණි අග්‍රාමාත්‍යවරයා නව ගොඩනැගිල්ල විවෘත කිරීමෙන් අනතුරුව හේමමාලි විද්‍යාලයේ විදුහල්පති ඇතුළු ආචාර්ය මණ්ඩලය සමග සුහද කතා බහක නිරත වුණා. ඉන් අනතුරුවයි අග්‍රාමාත්‍යවරයා ගනිමුල්ල ගලහිටියාව මධ්‍ය මහාවිද්‍යාලයේ තෙමහල් පන්ති කාමර ගොඩනැගිල්ල සහ තාක්ෂණ පීඨ ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක් වුණේ.
නව තාක්ෂණික විශ්වධාරා සඳහා අවශ්‍ය ප්‍රායෝගික පුහුණුව ලබා ගැනීමට හැකි උපකරණ සියල්ල තාක්ෂණ පීඨය සතුයි. රාජ්‍ය අමාත්‍ය අජිත් මන්නපිරම මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. නොමිලේ පොත් දුන්නා මං හිතන්නේ අධ්‍යාපන ඇමතිතුම මේ හැම පාසලටම ගොඩනැගිල්ලක් දීලා තියෙනවා. අපි විද්‍යාගාර ලැබලා දුන්නා. ජාතික ක්‍රීඩා ආරම්භ කරා. ක්‍රීඩා පිට්ටනි ලැබලා දුන්නා. විද්‍යාපීඨ ආරම්භ කරා. ගුරුවරු ලැබලා දුන්නා. මේ විශාල වැඩ කොටසක් කරා. ලංකාවට ඩිජිටල් ආර්ථිකය ලැබලා දෙන්න. ඒක ක්‍රියාත්මක කරන ඒක සඳහා අධ්‍යාපන ක්‍රමයක් ඇති කරන්න. ඒ සඳහා ස්මාර්ට් පාසල්, ස්මාර්ට් පන්ති කාමර, ටැබ්්‍යන්තර ලබා දෙන්නත් අපි දැන් ක්‍රියා කරගෙන යනවා. මම අධ්‍යාපන ඇමතුමාට කිව්වා උසස් පෙළ විද්‍යාව උගන්වන පාසල් මහාවිද්‍යාල සීමා සහිත හැම විද්‍යාලයකම විද්‍යා විෂය දෙකක් අරගන්න අවස්ථාව තිබෙන්න ඕනේ. ඒ නිසා අපිට තියෙන විද්‍යා ගුරුවරු සංඛ්‍යාව වැඩි කරන්න ඕනේ. විද්‍යා ගුරුවරු සඳහා අධ්‍යාපන විද්‍යාව අපිට තව දෙකක් හරි ආරම්භ කරන්න කියලා මම එතුමාට කිව්වා. දැන් ආරම්භ කරා පළවෙනි නවීන ස්මාර්ට් විද්‍යාලය කුරුණෑගල. කුරුණෑගල තව විද්‍යාලයක්, මහනුවර තව එකක්, තවත් විද්‍යාල තුන්වෙනි විද්‍යාල තව හතරක් කොළඹ දිස්ත්‍රික්කයේ ඉදිකරන්න බලාපොරොත්තු වෙන අත්දා බැලීම් හැටියට ටැබ්්‍යන්තර පාසල් වලට එනකොට ඒ ගුරුවරුන්ට ටැබ්්‍යන්තර දීලා ඒ ගුරුවරුත් ඒකටම අපි පුහුණු කරලා ඉදිරියට ගෙනියන්නේ ඉන්නේ. එහෙනම් මේ අධ්‍යාපන පෙරළියක ආරම්භක ඉන්නේ. මම ප්‍රකාශ කරන්න කැමතියි. අධ්‍යාපනය මේ රටේ නව යුගයකට පත් කරපු කාලයක්. නමුත් නිහඬව විශාල සේවයක් අධ්‍යාපනයට කරන මේ දරුවෝ අපේ සම්පතක් කියන එක වචනයෙන් කතා කර කර ඉන්නේ නැතුව ඔබතුමා ඒ සියලු දරුවන්ම බොහොම නිහඬව රක්ෂණය කරා. අපි ගොඩක් ආඩම්බර වෙනවා ගරු අග්‍රාමාත්‍යතුමනි, ඔබතුමා ප්‍රචාරය සඳහා අර කටවුට් බැනර් ප්‍රසිද්ධ කිරීම කරන්න නැතුව නිහඬව ලොකු වැඩසටහනක් කරගෙන යනවා. 19.90 සුවසැරිය ගිලන්රථ සේවාව තවදුරටත් පුළුල් කරමින් ඒ සඳහා ඉදිරි අයවැයෙන් රුපියල් මිලියන 2000ක පමණ මුදලක් වෙන් කර ඇතැයි කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා මහතා පවසනවා. මධ්‍යම ප්‍රාදේශීය මෙම ගිලන්රථ සේවාව ආරම්භ කරමින් ඒ මහතා මෙම අදහස් පළ කළා. ඉන්දිය රජයේ ත්‍යාගශීලී ආධාරයක් ලෙස 2016 වසරේ ජූලි 29 වෙනිදා වස්නාහිර හා දකුණ යන පළාත් කේන්ද්‍ර කර ගනිමින් සුවසරිය ගිලන්රථ සේවාව ආරම්භ කෙරුණා. එය පසුගිය වසරේ ජූලි මාසයේදී උතුරු පළාතේද, අගෝස්තු මාසයේදී ඌව පළාතේද, සැප්තැම්බර් මාසයේ උතුරුමැද පළාත කේන්ද්‍ර කර ගනිමින් හා ඔක්තෝබර් මාසයේ වයඹ පළාත කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කළා. මෙම වසරේ ජනවාරි මාසයේ 19 වෙනිදා සුවසරිය සබරකමුව පළාතේ ආරම්භ කිරීමට හැකි වුණා. ආරම්භයේ සිට මේ දක්වා 19.90 සුවසරිය ගිලන්රථ සේවාවට දුරකථන ඇමතුම් 883,000කට අධික සංඛ්‍යාවක් ලැබී තිබෙනවා. ඒ අනුව රෝගීන් 150,000කට අධික පිරිසක් ශ්‍රණිකව රෝහල් කරාගෙන යමින් ජීවිත බේරා ගැනීමට හැකි වුණා. විනාඩි 13කටත් වඩා අඩු කාලයකදී රෝගියා වෙත පැමිණ රෝහල් කරා යොමු කිරීමට හැකිවීම මෙම සේවාවේ තවත් ජයග්‍රහණයක්. සුවසරිය ගිලන්රථ සේවාව මධ්‍යම පළාතේ ආරම්භ කිරීමේ අවස්ථාවට අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල, කැබිනට් නොවන අමාත්‍ය හර්ෂද සිල්වා යන මහතුරුන් ඇතුළු පිරිසක් සහභාගී වුණා. අධිවේගී මාර්ගයක් හැදුවා නම් ඉස්සෙල්ලාම දන්න ඕන කොළඹ මහනුවර ප්‍රධාන නගරයේ දෙවනියගුරුවරයි. නමුත් ගාල්ල මාත්‍රේ හැදුවට ප්‍රශ්නයක් නැහැ. බෙලියන්තර කිලෝමීටර් 60ක් ගේ පිළිගන්නටත් හදාගන්න. මේ කන්ද උඩට ජනතාව ගැන පොඩ්ඩක්වත් හිතුවේ නැහැ. මේ අධිවේගී මාර්ගයේ හදලා ඉවරනින් පස්සේ තපුන්නාසලට පෑකින් කොළඹ ඉඳලා මහනුවරට එන්න පුළුවන් කියන එක මම තපුන්නාසලට මතක් කරනවා. ඉතින් මේ වගේ නගරයට අපි විශාල වැඩ කොටසක් මධ්‍යම පළාතේ ජනතාව වෙනුවෙන් මම වැලි කර්මාන්ත ඇමතියෙන් හිටියද මම කැබිනට් පත්‍රිකාවත් දැම්මා සෑම වතුකම් කරපු පවුලකටම පර්චේස් හතක් දෙන්න ඕන කියලා. ඉඩංගල අයිතිය අපේ ආණ්ඩුව තමයි වතුකම් කරවගේ ඉඩම් අයිතිය පිළිගත්ත පළවෙනි ආණ්ඩුව කියන එක මම මේ අවස්ථාවේ මතක් කරනවා. මම ඉතාමත්ම සන්තෝෂ වෙනවා මේ රටේ තියෙන වැඩිම කාර්යක්ෂමතාවයේ තියෙන කෝල් සෙන්ටර් එක තියෙන අපේ 1990 අපිට දැනට තියෙනවා යුනිට් 258 මේ අවුරුද්දට රුපියල් මිලියන 2000කට වඩා වියදම් කරලා තියෙනවා ඔබතුමාලගේ සෞඛ්‍ය සඳහා. මේ අවුරුද්දේ අපි ලංකාවේ තියෙන සියලුම ඇම්බියුලන්ස් නවත්තන පොලිස් ස්ථානවලට වෙනමම ඔෆිස් එකක් හදන්න මූල්‍ය පහසුකම් පාස් කරලා තියෙනවා. කොළඹ නගරයට අන්තර්ජාතික තෙත්බිම් සහතිකය ලැබී තිබෙන බව අමාත්‍ය පාටලී චම්පික රණවක මහතා පවසනවා. මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. හරිත පුරවරයක් හැටියට අපේ මහනගරයේ ගොඩනගා ගැනීම සඳහා ආධාරකයක් හැටියට ග්‍රීන් කොළඹ කියන නමින් අපේ අනුග්‍රහයෙන් රටේ අනිකුත් බලශක්ති ශේෂ්ත්‍රයේත් ඒ වගේම පෞද්ගලික රජ ආයතනවලත් අනුග්‍රහයෙන් 2019 සැප්තැම්බර් 29ත් ඔක්තෝබර් 4ත් අතර 19 වෙනි සමුළුව පැවැත්වීමට බලාපොරොත්තු වෙනවා කොළඹ.
අපේ මේ හරිත ක්‍රියාවලිය නිසා අපේ කොළඹ නගරයට රැම්සා සහතිකය අන්තර්ජාතික තෙත්බිම් සහතිකය අපි ලබාගෙන තියෙනවා. ඒක අපි ඉදිරියටත් ආරක්ෂා කරගන්න ඕනේ නගරයේ ඉදිරි ගමන් පියවර සඳහා. දහ නවවන ව්‍යවස්ථා සංශෝධනයෙන් දිනාගත් දැ යලි ආපස්සට හැරවීමට ඉඩ දිය යුතු නැතයි පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රහමාන් මහතා පවසනවා. මාධ්‍ය හමුවකට එක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා. 19 සංශෝධනය කියලා කියන්නේ මේ රටේ ඒකාධිපති ජනාධිපතිවරයෙක්ට තිබුණු අසීමිත බලතල නැවත මේ රටේ ජනතාවගේ පරමාධිපත්‍යයට අපි ඒක යටත් කරලා තියෙනවා. ඒ හින්දා අද ඒ සංවිධාන ඒ ආයතන අද ස්වාධීනව වැඩ කරන්න පුළුවන් පරිසරයක් අද ගොඩනැගිලා තියෙනවා. ඒ පරිසරය නැවත විනාශ කරන්න දෙන්න එපා. මේ දවස්වල අපි දැක්කා පොලිසිය තාම කාර්යශූරව මද්‍රව්‍ය වැටලීම් කරගෙන යනවා. පොලිස් කොමිසම ඇති කරාට පස්සේ ඒ මාරු වීම, උසස් වීම, ඒ සියලු දේවල් කරන්නේ ඒ කොමිසම් සභාව. එතකොට අද ඒ ස්වාධීනව වැඩ කරන්න පුළුවන් ආයතන ටික අද බිහි වෙලා තියෙනවා. මේක තමයි අපි බලාපොරොත්තු වෙච්ච දේ. අපි දිනාගත්ත දේවල් ආරක්ෂා කරගන්න ඕනේ. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට වඩාත් යෝග්‍ය වන්නේ පාර්ලිමේන්තු මතය නොව ජනමත විචාරණයක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. මහින්ද රාජපක්ෂ මහත්මයා තමන්ට අසීමිත බලතල තමගේ පවුල වට අසීමිත බලය නිර්මාණය කිරීම සඳහා තමයි මේ විධායක ජනාධිපති ක්‍රමය උපයෝග කරගත්තේ. පාලකයන් විසින් ඕනෑමටත් වඩා වැඩියෙන් අපි ඉදිරි ඔප්පු කොට අවසන් මෙම විධායක ජනාධිපති ක්‍රමයේ අපේ රට මොනතරම් විනාශකාරී අධ්‍යක්ෂින් වෙනද දෙන්න පුළුවන්ද කියලා. විධායක ජනාධිපති ක්‍රමය ඕනද නැද්ද කියලා 225 දිනක් තීන්දුව කරනවට වඩා වඩාත් යෝග්‍ය ජනමත විචාරණයක් කරා මේ රටේ ජනතාවගේ මතය විමසීම. මහින්ද රාජපක්ෂ මහත්මගේ පාර්ශවයෙන්, එක්සත් ජාතික පක්ෂ පාර්ශවයෙන්, එම නැත්නම් අනිත් දේශපාලන පක්ෂවල පාර්ශවයෙන් යම් සාධනීය අදහස් වෙනවා නම් එම අදහස්ද මෙම විසින සංශෝධනයට ඇතුළත් කරන්න අපි සූදානම්. මේ විසින සංශෝධන ගෙන ආපු මොහොතේදීම ඒට විරෝධයක් ගොඩනගන්න හැදුවා මේ රට බෙදීම සඳහා ගෙන යන ව්‍යාපාරික කොටසක් කියලා. බාල වයස්කාර දැරියකට ලිංගික අතවරයක් සිදු කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් පොලිසියට ප්‍රකාශයක් සිදු කිරීමෙන් පසු අත්අඩංගුවටගත් දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත් පුෂ්පකුමාර හෙවත් රත්තරන් යන අයට ගල්ල මහේස්ත්‍රාත් අධිකරණය ඇප නියම කළා. ඒ සමගින් තවත් අධිකරණ පුවත් කිහිපයක් දකිමු දැන්. අක්මීමන බටදුව ප්‍රදේශයේ සිය නිවසේ පවත්වාගෙන යන දේවාලයක් තුලදී වයස අවුරුදු 16ක දැරියකට බරපතල ලිංගික අතවරයක් සිදු කළ බවටයි මොහුට එරෙහිව චෝදනා එල්ල වුණේ. මේ සම්බන්ධයෙන් දැරියගේ මව්පියන් අක්මීමන පොලිසියට පැමිණිල්ලක් කර තිබුණා. ඒ අනුව සැකකාර මන්ත්‍රීවරයා ප්‍රකාශයක් ලබා දීමට පොලිසියට පැමිණියේ. එහිදී පොලිසිය ඔහු අත්අඩංගුවටගෙන ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා. ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවිල මහතා රුපියල් 25,000ක මුදල් ලැපයක් සහ රුපියල් 105ක ශරීර අප දෙකක් මත මන්ත්‍රීවරයා මුදා හැරියා. නඩු අප්‍රේල් 30 වනදාට කල් තැබුණා. හිටපු රගල් ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතන චෝදනාවට සම්බන්ධ ප්‍රධාන අපරාධකරු හඳුනා ගැනීමට ප්‍රමාණවත් සාක්ෂි අනාවරණය කර ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද නියෝග කළා. සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක, හිටපු පොලිස් ස්ථානාධිපති සුමිත් චම්පික පෙරේරා සහ හිටපු කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය මහාචාර්ය ආනන්ද සමරසේකර යන විත්තිකරුවන් අධිකරණයේ පෙනී සිටියා. නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ඩිලාන් රත්නායක මහතා පැවසුවේ තාජුදීන් මරණය සිදු වූ අරලිය ගහ මන්දිරයේ සිට පිටවී ගිය වාහන හතරක් සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බවයි. තරුණයින් 11 දිනක අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම වළකාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගුඩ මහතා ගොනු කළ පෙත්සම ලබන 7 වනදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා. පෞද්ගලික හේතුවක් මත පෙත්සම් විභාගයේ නිවත්වන බව විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන මහතා දැනුම් දුන්නා. කරන්නාගුඩ මහතාට එරෙහිව චෝදනා ගොනු කිරීමට බලාපොරොත්තු වන බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් විරාජ් දයරත්න මහතා අධිකරණයට දැනුම් දුන්නා. කුලියාපිටිය ප්‍රදේශයේදී හෙරොයින් තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වුවා. ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු අපගේ රාත්‍රී 9:30 මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න. සංචාරක වීසා මත මෙරට රැඳී සිටි චීන ජාතකයන් 14 දිනෙකු ගාල්ල දඩල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණා. ඒ සමගින් තවත් පුවත් කිහිපයක් කෙටි සටහන විශේෂාංගයෙන්.
ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් සංචාරක වීසා මත මෙරටට පැමිණ රැකියා කළ චීන ජාතිකයන් පිරිසකුයි මෙසේ අත්අඩංගුවට ගැනුණේ. ගාල්ල කොට්ටාස දූෂණ මර්ධන ඒකකයේ මගින් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඔවුන් ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණා. වසර 20ක් තිස්සේ මෙරට රැඳී සිටමින් මවුන්ට රැකියා ලබා දුන් චීන ජාතිකයෙකු සොයා පුළුල් පරීක්ෂණ අරඹා ඇති බව පොලිසිය පවසනවා. ගුරු විදුහල්පති වෘත්තීය සමිතියක් ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉදිරිපිටදී උද්ඝෝෂණයක් පැවැත්වුවා. පොලිස් අණ නොතකා ඔවුන් අධ්‍යාපන අමාත්‍යාංශයට බලෙන් ඇතුළු වීමට උත්සාහ කළ අවස්ථාවේ එය වැළැක්වීමට පොලිසිය ජල ප්‍රහාර එල්ල කළා. මෙම උද්ඝෝෂණය නිසා බත්තරමුල්ල හා පැලවත්ත අවට පැය කිහිපයක් තිස්සේ අධික රථවාහන තදබදයක්ද පැවතුණා. හෙරොයින් කිලෝග්‍රෑම් 10ක් සමග සැකකරුවෙකු කුලියාපිටිය හෙට්ටිපොළ කඹුරාපොළ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණා. යතුරු පැදියකින් හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරු සතුව තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 1ක ප්‍රමාණයක් සුවා ගැනුණා. පසුව ඔහුගේ නිවසේ තිබී තවත් හෙරොයින් කිලෝග්‍රෑම් 9ක් සුවා ගැනීමට හැකි වුණා. කුවේටේ විවිධ හිරිහැරවලට ලක්ව සිටි කාන්තාවන් 37 දෙනෙකු අද දිවයිනට පැමිණියා. ගෘහ සේවයේ නිරතව සිටියේදී වසරකට වැඩි කාලයක් තිස්සේ තමන්ට කිසිදු වැටුපක් ලැබී නැති බවත් විවිධ හිරිහැරවලට ලක්ව සිටි බවත් මෙම කාන්තාවන් පවසනවා. එම නිවාසවලින් පලා විත් කුවේට් තානාපති කාර්යාලයේ රැඳී සිටි කාන්තාවන් පිරිසකුයි මෙසේ දිවයිනට පැමිණියේ. දුම්රිය පිළිපැණීමක් හේතුවෙන් හානි වූ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ යථාතත්වයට පත් කිරීම කඩිනමින්ම සිදු කිරීමට හැකිවන බව දුම්රිය සේවකයින් පවසනවා. ගාල්ල සිට මරදාන දක්වා දහවණිය වූ මන්දගාමී දුම්රියක් පිළිපැණීමට ලක්වුනේ කළුතර පාලම අසලදී. අද උදැසන සිදු වූ මෙම දුම්රිය පිළිපැණීම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය දහවණියට බාධා එල්ල වුණා. මාර්ග දෙකම මේ අනුව අවහිර වූ අතර එක් මාර්ගයක් පළමුව යථාතත්වයට පත් කිරීමටයි දුම්රිය සේවකයින් කටයුතු කළේ. අමාත්‍ය නවීන් දිසානායක මහතා බත්තරමුල්ල පැලවත්ත පිහිටේ සීමා සහිත කළුබෝවිට යන තේ කර්මාන්ත ශාලාවේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. කර්මාන්ත ශාලා සභාපති අමල් නිශාන්ත සිල්වා මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සමග අමාත්‍යවරයා මෙහිදී සාකච්ඡාවක නිරත වුණා. කළුබෝවිට යන තේ කර්මාන්ත ශාලාව ඉදිරි මාස කිහිපය තුළදී වඩාත් ලාභදායි ආයතනයක් බවට පත් කරන බවයි අමාත්‍ය නවීන් දිසානායක මහතා කියා සිටියේ. සේවක පිරිස දිරිගන්නන එක උන්ට බලාපොරොත්තුවක් දීලා මේ ආයතනයේ අනාගතය මීට වඩා සුරක්ෂිත කරන්න තමයි මගේ බලාපොරොත්තුව. මම හිතන්නේ මීට වඩා ආදායම් මාර්ග මෙම ආයතනයට ගන්න පුළුවන්. ඉතින් ඒ ගැන අපි දැන් පුළුල්ල සාකච්ඡා කළා. මේ ආයතනයේ ලාභ තත්ත්වය තව මාස 3-4කින් මීටත් වඩා වැඩි කිරීමට තමයි මගේ බලාපොරොත්තුව. මහජන බැංකුවේ නව සභාපති ජනාධිපති නීතිඥ නිශ්ශංක නානායක්කාර මහතා සිය දුරේ අද වැඩ බාර ගත්තා. ආගමික වතාවත් මැදේ නව සභාපතිවරයා වැඩබහර ගැනීම සිදු කළේ. මහජන බැංකු ප්‍රධාන කාර්යාලයේ පැවති වැඩබහර ගැනීමේ උත්සවයට පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරිකාර් මහතා මෙන්ම බැංකුවේ ඉහළ පෙළේ නිලධාරීන් රැසක් එක්ව සිටියා. දැන් ක්‍රීඩා පුවත්. ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු සහාය වේග පන්දු පුහුණුකරු නුවන් සොයිසා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව අභියාචන අධිකරණයේ නඩුවක් ගොනු කර තිබෙනවා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්ධන ඒකකය පසුගිය වසරේදී චෝදනා තුනක් යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් වේගපන්දු පුහුණුකරු නුවන් සොයිසාට චෝදනා ගොනු කළා. එම චෝදනාවන්ට තමන් නිවැරදිකරු බව ප්‍රකාශ කරමින් වාර්තාවක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඔහු යොමු කර තිබෙනවා. එහෙත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඔහුගේ සේවය අත්හිටුවීමටයි කටයුතු කර ඇත්තේ. ඊට එරෙහිව අභ්‍යාචනාධිකරණයේ නඩුවක් ගොනු කිරීමට නුවන් සොයිසා කටයුතු කළා. මේ පිළිබඳ මාධ්‍ය හමුවක් පවත්වමින් නුවන් සොයිසා කියා සිටියේ ඉන්දිය ජාතිකයෙකු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් සමග සම්බන්ධ කරන ලෙස තමන්ගෙන් ඉල්ලීමක් කළ බවයි. එය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට නොදැන්වීම තමන් අතින් සිදු වූ එකම අතපසුවීම බවද ඔහු මෙහිදී කියා සිටියා. බුකිකරුවන්ගේ සිද්ධියට තමන්ගේ මැදිහත් වීම වූයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ජ්‍යෙෂ්ඨ පුහුණුකරුවෙකු කළ ඉල්ලීමකට අනුව බවයි ඔහු ප්‍රකාශ කළේ. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල දූෂණ මර්ධන ඒකකය මේ සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණ පිළිබඳ තමන් සෑහීමට පත් නොවන බවද මෙහිදී ඔහු කියා සිටියා. මෙලෙස මෙරට ක්‍රිකට් ක්‍රීඩකයන් හා නිලධාරීන් අපහසුතාවට පත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉඩහැරීමට එරෙහිවයි ඔහු අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇත්තේ. අජින් සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. යලිත් හමුවෙමු රාත්‍රී 9:30ට. සුබ රාත්‍රියක්. www.ipnnews.lk